ආයිබෝවන් දුවේ පුතේ ආයිබෝවන් දෙමාපියනි අපි මේ වීඩියෝ වලින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ පරිසරයේ බහුවර්ණ ප්‍රශ්න 5000ක් රැගෙන ඒමට බලාපොරොත්තු වෙනවා දෙමාපියනි ඔබේ දරුවාගේ මනස වෙහෙසට පත්ව සිටින අවස්ථාවලදී අපතේ යන කාලය ඵලදායි ලෙස ප්‍රයෝජනෙට ගැනීම සඳහා දරුවාට මෙය ගේම් එකක් විදිහට ප්ලේ කරන්න අවස්ථාව ලබා දෙන්න ඔබේ දරුවා විනෝදයෙන් මෙම ප්‍රශ්නවලට පිළිතුරු දෙන ආකාරය අත්හදා බලන්න. කිව යුතු විශේෂිතම කරුණ වන්නේ කිහිප වරක්ම මෙම වීඩියෝ නැරඹීමෙන් විශ්මිත ලෙස විෂය කරුණු දරුවාගේ මනසට යන බව ඔබටම තේරුම් ගැනීමට හැකිවීමයි. ප්‍රශ්න අංක 141 අනතුරු ස්ථානයක් හඳුනා ගැනීමට යොදන කොඩියේ වර්ණය වන්නේ 1 කළුය 2 සුදුය 3 රතුය නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3 රතුය ප්‍රශ්න අංක 142 දූරියන් මල් ආහාරයට ගන්නා සතෙකි 1 වවුලා 2 සමනලයා 3 ලේනා නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1 වවුලා ප්‍රශ්න අංක 143 බසවක් කුලම වැවසයද වූ රජතුමා කවුද 1 මහසෙන් රජු 2 අක්බෝ රජු 3 පණ්ඩුකාභය රජු නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3 පණ්ඩුකාභය රජු ප්‍රශ්න අංක 144 ජාත්‍යන්තර සම්මාන දිනාගත් ළමා කෘතියකි 1 කුඩ හොරා 2 මැටි ගෙදර ළමයි 3 කැවුම් බබා නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1 කුඩ හොරා ප්‍රශ්න අංක 145 ගඟ අද්දර කැලේ පොත රචනා කරන ලද්දේ 1 මාටින් වික්‍රමසිංහ මහතාය 2 සෝමවීර සේනානායක මහතාය 3 සාගර පලන්සූරිය මහතාය නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2 සෝමවීර සේනානායක මහතාය ප්‍රශ්න අංක 146 සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහලෝකය වන්නේ 1 සෙනසුරුය 2 බුධය 3 බ්‍රහස්පතිය නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3 බ්‍රහස්පතිය ප්‍රශ්න අංක 147 ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සෑදෙන පොහොරකි 1 යූරියා 2 ෆොස්ෆේට් 3 කාබනික නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3 කාබනික
ප්‍රශ්න අංක 148. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ නගරයක් නොවන්නේ 1. පුත්තලමය 2. මාතලේය 3. මාතරය නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2 මාතලේය ප්‍රශ්න අංක 149 කණ්ඩායම් තරඟයක් නොවන්නේ 1 සහය දිවීමය 2 දුර දිවීමය 3 එල්ලේය නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2 දුර දිවීමය ප්‍රශ්න අංක 150 ඇනෝෆිලස් මදුරුවා බෝ කරන රෝගය වන්නේ 1 මැලේරියාවය 2 බරවාය 3 ඩෙන්ගුය නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1 මැලේරියාවය තවම අපේ channel එක subscribe කර නැත්නම් පල්හැ තියෙන රතු පාට subscribe button එකයි bell icon එකයි click කරන්න. එතකොට ඊළඟට අපි දාන videos ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 151. Qlex මදුරුවා බෝ කරන රෝගය වන්නේ 1 ඩෙන්ගුය 2 මැලේරියාවය 3 බරවාය නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3 බරවාය ප්‍රශ්න අංක 152 ගෙමැස්සාගෙන් අපට බෝවන රෝගයක් වන්නේ 1 දියවැඩියාවයි 2 මහාමාරියයි 3 පාෂණයයි නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3 පාෂණයයි ප්‍රශ්න අංක 153 ජලබීතිකාව බෝ කරන සතෙකු නොවන්නේ 1 බල්ලාය 2 බලලාය 3 එළුවාය නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3 එළුවාය ප්‍රශ්න අංක 154 ගෙවත්තේ මල් වැවීමෙන් සිදුවන ප්‍රයෝජනයකි 1 වටපිටාව ප්‍රසන්න වීම 2 අලංකාර බවක් ඇතිවීම 3 මේ කරුණු දෙකම නිවැරදි පිළිතුර පිළිතුරු අංක 3 මේ කරුණු දෙකම ප්‍රශ්න අංක 155 අනුරාධපුරයේ පොළොන්නරුව ප්‍රදේශවලට වැසි ලැබෙන ප්‍රධාන වැසි ක්‍රමය වන්නේ 1 නිරිත දිග මෝසම් සුළඟය 2 ඊසාන දිග මෝසම් සුළඟය
තුන සංවහන වැසිය නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2 ඊසාන දිග මෝසම් සුළඟය ප්‍රශ්න අංක 156 අන් අය සමග සුහද කතාබහෙන් කටයුතු කළ යුත්තේ 1 එකිනෙකා දැන හඳුනා ගැනීමටය 2 තමන්ගේ කටයුතු ඉටු කර ගැනීමටය 3 ගැටුම් අවම කර ගැනීමටය නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1 එකිනෙකා දැන හඳුනා ගැනීමටය ප්‍රශ්න අංක 157 ඇඳුමක තැවරුණු ඉඳුල් පැල්ලමක් ඉවත් කර ගැනීමට යෙදිය යුත්තේ 1 සබන්ය 2 දෙහි යුෂය 3 පොල් තෙල්ය නිවැරදි පිළිතුර පිළිතුරු අංක 2 දෙහි යුෂය ප්‍රශ්න අංක 158 සිදුරු කැමරාවකින් යම් දර්ශනයක් ලෙස බැලූ විට එය පෙනෙන්නේ 1 උඩු යටි කුරු වීය 2 උඩු කුරු වීය 3 ඇලයට හැරීය නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1 උඩු යටි කුරු වීය ප්‍රශ්න අංක 159 බීජයක් පැලවන විට එහි මුලින්ම වර්ධනය වන්නේ 1 මූලයය 2 පත්‍රය 3 කඳ කොටසය නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1 මූලයය ප්‍රශ්න අංක 160 භූගත කඳක් සහිත ශාකයකි 1 ඉඟුරු 2 තේක 3 කොස් නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1 ඉඟුරු දුවේ පුතේ ඔයාලා මේ වීඩියෝ එකේ තියෙන ප්‍රශ්න වලට ගත්ත ලකුණු ගාන කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න කැමතිනම් ඔයාලගේ නම සහ දිස්ත්‍රික්කයද සඳහන් කරන්න එතකොට ඔයාලගේ ප්‍රගතිය බලලා අපිට සතුටු වෙන්න පුළුවන්